Adida macam. Yeah, Adida, Adida, Adida macam. Aibon Jaffna Kings kandayama pohunu wenna wala nirathara line athara thore api kalpana kala Jaffna Kings kandayame ape batting coach ekka katha karanna. Batting coach විදිහට කටයුතු කරන්නේ ජෙහාන් මුබාරක්. ඉතින් අමුතුවෙන් අඳුන්වා දෙන්න දෙයක් නැහැ. ලංකාවේ බිහිවෙච්ච දක්ෂ වමත් ප්‍රතිකරුවෙක්. ජෙහාන් අයගේ මට මතකම ඉනින් එක තමයි අර කෙන්‍යාවත් එක්ක අපි 260ක් ගහපු මැච් එකේ අන්තිමට ඇවිල්ලා බෝල 13කින් ලකුණු 46ක් ගැහුවා. තව බෝලයක් ඉතුරුලා තිබුණා. රෙකෝඩ් එකට යන්නත් තිබුණා. බෝලයක් ඉතුරුලා තිබ්බේ බෝලෙ මිස් වුණා. මිස් වුණා. හරි. ඉතින් මේ දැන් ජෆ්නා කිංග්ස් කණ්ඩායමේ ප්‍රතිකරුවන් පුහුණු කරන්නේ ජෙහාන් මුබාරක්. දැන් අපේ ඉන්නවා තරුණ ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා. ඒ වගේම අත්දැකීම් බහුල ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා. මට ඉස්සෙල්ලාම කියන්නේ දැන් අපි චේස් කරනවා නම් මේ බැටින් ලයින් අප් එකත් එක්ක අපේ තියෙන බැටින් ස්ට්‍රෙන්ත් එකත් එක්ක මොන වගේ ටාගට් එකක් චේස් කරන්න පුළුවන්? ඒක විකට් එකෙන් විකට් එකට වෙනස් වෙනවා. සෝ අපි හම්බන්තොට ගහනවා, දැන් පල්ලේ කෙලේ ගහනවා, කොළඹ යනවා. ඒකට ලොකුම චැලෙන්ජ් එක තියෙන්නේ බැටින් යුනිට් එකක් හැටියට ඒ කන්ඩිෂන් එකට ඇඩ්ජස්ට් වෙන එක. දැන් අපි මේ නුවර දැක්කේ එකක් විකට් එක, අනිත් එක වර්ෂාව. ඒකට තෙත බෝලෙට කියක් එලවන්න පුළුවන්ද කියලා. දැන් අප ටාගට් කරන්නේ 150 160 විතර එලවන්න ටාගට් එකක්. ඒකත් ෆාස්ට් බෝලර්ස්ලට මම හිතන්නේ වැඩිපුර ලකුණු ගන්න chance එක තියෙනවා මේ ටෝර්නමන්ට් එකේ. ස්පිනර්ස්ලට තමයි ගහන්න පොඩ්ඩක් අමාරු. ඒතට එතන ස්පිනර්ස්ලා මැනේජ් කරන එක තමයි අපි බැටර්ස්ලගේ දැන් අපි වර්ක් කරන්නේ මේ දවස් ටිකේ. හරි. දැන් මේ කණ්ඩායම ගත්තාම මම කියන්නේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෝ රසක් ඉන්නවා. ඒ වගේම අත්දැකීම් අඩු නවක ක්‍රීඩකයෝ රසක් ඉන්නවා. මේ අතරින් වැඩිම අවධානයක් යොමු වෙලා තියෙන පිටිකරුව හතර දෙනෙක් ගැන මම ජයනායත් එක්ක කතා කරන්න සූදානම් ඉන්නේ. පළවෙනියා දුනිත් වෙල්ලාලගේ. දුනිත් ප්‍රෙෂර් එක දරාගෙන පන්දුවට පහර දෙනවා. ඉතාමත්ම දක්ෂ විදිහට. දුනිත් ගැන අය දකින විශේෂත්වය මොකද්ද පිටිකරුවෙක් විදිහට? මම හිතන්නේ අර මම කලින් කියපු එක යාට සිටුේෂන් එක හැන්ඩල් කරන්න පුළුවන්. යා විකට් එකට වෙනස් වෙනවා, සිටුේෂන් එකට වෙනස් වෙනවා. ඒක යාට ලොකු කොන්ෆිඩන්ස් එකක් තියෙනවා, ආත්ම විශ්වාසයක් තියෙනවා. යාට ඕන පන්දු යවන්නේ ඕන සිටුේෂන් එකක් යාට හැන්ඩල් කරන්න පුළුවන් කියලා. ඉතින් මම හිතන්නේ පිටිකරුවෙක් විශේෂයෙන් ටි20 ගහද්දී ඒක තමයි යාගේ ලොකුම ස්ට්‍රෙන්ත් එක, යාගේ තියෙන කොන්ෆිඩන්ස් එක. ඊළඟට නිපුන් ධනංජය ගත්තොත් අපි බොහොම බලාපොරොත්තු තියාගෙන ඉන්න යෝන් ක්‍රීඩකෙක්, ඒ වගේම දක්ෂ වමත් පිටිකරුවෙක්. නිකුන්ට මේ තරගාවලිය ඇතුලේ කණ්ඩායමේ ක්‍රීඩා කරන අවස්ථාවක් තියෙයිද? දැනට තියෙන විදිහට ඔහුට කණ්ඩායමට එන්න අමාරුයි. නමුත් තරගාවලිය යන විදි අනුව අපිට ඔහුට අවස්ථාවක් දෙන්න පුළුවන් වුණොත් ඒක අනිවාර්යෙන් දෙනවා. අපි ගිය පාරත් අපි කරා, කියන්නේ අපි ක්වොලිෆයින් ක්වොලිෆයර්ස් වලට අනිවාර්යෙන් ක්වොලිෆයි වුණොත් අපිට ඉදින් ප්ලේස්ලට ඔපචුනිටි එකක් දෙන්න පුළුවන්. හැබැයි ඔය කිව්වාගේ හොඳ අනාගතයක් තියෙන, හොඳ මේ මුලයක් තියෙන පිටිකරුවෙක්. ඒ වගේම තුන්විරිය ක්‍රීඩකයෙක් විදිහට නිපුණ දක්ෂතා දක්වනවා. පිටිකරුවෙක් විදිහට ඔහුගේ තියෙන විශේෂිතම දේවල් මොනවද? ඔහුත් දුනිත් වගේ තමයි ඔහුට සිටුේෂන් එක හැන්ඩල් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට දුනිත් නිපුණ දෙන්නම බෝලේ වේගය පාවිච්චි කරලා ලකුණු බෝලේ දෙපැත්තට ගහ ගන්න පුළුවන්. ලංකාවේ ක්‍රිකට් වල ස්ට්‍රයික් රොටේෂන් එක කියන එක අපි ලොකුවට කතා කරන දෙයක්. නිපුන්ටත් ඒක ගොඩක් හොඳට කරන්න පුළුවන්. ගිය වෙලාවෙ ඉඳන් ස්කෝබෝඩ් එක නිතරම කරකවන්න පුළුවන් නිපුන්ට. දැන් මේ දෙන්නම 19 පහල කණ්ඩායමේ නායකයන් විදිහට කටයුතු කරපු දෙන්නෙක්. ඒ නිසා මේ පීඩනය කළමනාකරණය කරගන්න එක වගකීම් දැරීම පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන පිටිකරුව දෙන්නෙක්. අපි සදීර සමර වික්‍රම පැත්තට ආවම සදීර හොඳ ෆෝම් එකක ඉන්නවා මේ තරගාවලිය ඇතුළේදී. කලින් සදීරට ලැබිච්ච අවස්ථාවන් වලදී එච්චරම හොඳට ඔහුට කරන්න බැරිුණා. හැබැයි ඔහු ක්ලබ් ලෙවල් එකේදී අපි දැකලා තියෙනවා ඉතාමත්ම හොඳින් මේ හැම වසරකම වගේ ලකුණු අතර ඉන්න පිටිකරුවෙක්. සදීරගේ මේ ඉම්ප්‍රූවමන්ට් එකට මොකක්ද හේතුව? මොකද දැන් ඕන පිටිකරුවෙක් ඕන ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට ඒක වෙනවා. ඒ කියන්නේ ජාත්‍යන්තර තලයට යනවා. ඊට පස්සේ එතනින් සමහරලාට ෆේල් වෙනවා. ඊට පස්සේ හැබැයි ඔහු ඩොමෙස්ටික් ක්‍රිකට් එකට ඇවිල්ලා ආගේ ක්‍රිකට් එක ගැන ගොඩාක් කල්පනා කරනවා, ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් මම ඒක සදීරගෙන් දැකලා තියෙනවා මේ සීසන් එකේදී. ආගේ බැටින් වලට ගොඩාක් මහන්සි වෙලා තියෙනවා. ආගේ ගේම් එක යා හොඳටම දැන් දන්නවා. ඔහුටත් දැන් ලොකු විශ්වාසයක් තියෙනවා. ඕපන් කරත් ගිය මැච් එකේ නම්බර් 4 ගැහුවා. ඒ සිටුේෂන් එකට ස්පින් එකට ගොඩාක් හොඳට බෝලේ කාලය මැනලා තමයි සදීර බැට් කරන්නේ. මම හිතන්නේ ආයි ක්‍රිකට් එක ගොඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. හොඳට කඩුළු රකින්නවා ඒ අතර. එතකොට බැට්ස්මන් කෙනෙක් විකට් කීප් කරද්දී එතනින් ඔහුට අපි කියන අයි එක ගන්න එක. ඒකෙන් මම හිතන්නේ ලොකු බෙනිෆිට් එකක් යාට ලැබිලා තියෙනවා කියලා. දැන් සදීර සමර වික්‍රමගේ චැනල් සඳහන් කළා වගේම කඩුළු රකීමේ අපි දැක්කා ලොකු දියුණුවක් මේ තරඟ දෙකේදීම. ඔහු ඉතාමත්ම හොඳින් කඩුළු රකින්න විදිහට කටයුතු කළා. ඉතින් මේකත් එක්ක ඔහුට යලිත් වතාවක් ජාත්‍යන්තර පිටියේ අවස්ථාවන් ලැබෙන්න පුළුවන්. ඉතින් මේක දැන් ක්‍රීඩකයන්ගේ වයස කියන එක කොයිතරම් දුරට ප්‍රශ්නයක් වෙනවද? මොකද සදීරට දැන් 27ක්, ඊළඟට මම කතා කරන්න යන ක්‍රීඩකයට 29ක්. මට නම් වයස කියන දේ ඇත්තට අදාළ වෙන්නේ නැහැ. මොකද අපේ ටීම් එකේ ඉන්න ශොයිබ් මලික්ට අවුරුදු 41යි. ඔහු සමහර විට ඉන්න 25 කට්ටියට වඩා ෆිට්.
එතකොට වයස කියන්නේ අපි අපි හිතේ මවාගෙන තියෙන වයස කියන්නේ මේ වයසෙන් පස්සේ ආ ෆිට් නැහැ කියලා. හැබැයි අපි දන්නවා ගොඩක් ජාත්‍යන්තර ක්‍රීඩකයන් ඉන්නවා අවුරුදු 28 දී 30 දී ඩෙබියු කළා ලකුණු 8000ක් 10000ක් ගහපු ක්‍රීඩකයන්. එතකොට මම හිතන්නේ සදීරට ඇත්තට එහෙම වයසක් තියෙනවා කියලා. අවුරුදු 29 කියන්නේ වයසක් නෙමෙයි ඇත්තට. දැන් වර්තමාන ක්‍රීඩ ගත්තොත්. නෑ මේක ඇත්තටම ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව වගේ රටවල් ගත්තම ඔවුන්ගේ සමහර වෙලද අර ජීනේ සඳහන් කළා වගේම අවුරුදු 30 34 ක්‍රීඩකව ඩෙබියු වෙන අවස්ථාව අපි දැකලා තියෙනවා සහ ඔවුන් දක්ෂතා අතරට එනවා. ඉතින් මේ අශාන් රන්දික ගැන මම ඊළඟට කතා කරන්න යන්නේ අශාන් රන්දික දැන් ලංකාවේ අපි කියනවානේ ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට වමත් ප්‍රතිකරුවෙක් ප්‍රහාරාත්මක ප්‍රතිකරුවෙක් අපිට ඕනේ කියලා කියනවා. කුසල් ජනිත ආබාධයට ලක් වීමත් එක්ක ලොකු හිඩසක් මෙතන තියෙනවා. අශාන් රන්දික 140ට වැඩි ස්ට්‍රයික් රේට් එකක් තියාගෙන බැට් කරන ක්‍රීඩකෙක්. ඔහු වයස අවුරුදු 29යි. හැබැයි ඉතාමත්ම දක්ෂ විදිහට ප්‍රතිකරණේ යෙදිලා තියෙනවා. අය දකින විදිහට ඔහුට මොන වගේ අවස්ථාවක්ද තියෙන්නේ? අශාන්ට ලොකු පළපුරුද්දක් තියෙනවා. මොකද ආමි එකේදී එවුනම් T20 ක්‍රිකට් ගොඩාක් ගහන T20 1A ක්‍රිකට්. ඒතකොට එතන ලොකු පළපුරුද්දක් තියෙනවා. හොඳ ක්‍රීඩකයන් එක්ක ක්‍රීඩා කරන්නේ. ඒ එක්ස්පීරියන්ස් එක තමයි දැන් යාට ලකුණු ගහද්දී යාට හරි කිව් වගේ සිටුේෂන් හැන්ඩල් කරන එක. ෆාස්ට් බෝලර්ස්ලට, ස්පින් බෝලර්ස්ලට යාට අර ලොකු ශක්තියක් තියෙනවා බවුන්ඩරි ලයින් එක ක්ලියර් කරන්න. ලංකාවේ ක්‍රීඩකයන්ට අපි වර්ක් කරන එකක් තමයි ෆීල්ඩර්ස්ලා පල්ලෙ හදාලා ඉද්දිත් ලයින් එක ක්ලියර් කරන්න පුළුවන් දෙ කියලා. ඉතින් මේ පවර් එක යාට තව ඩෙවලොප් කරගන්න පුළුවන්. එතනින් මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙන පවර් හිටර් කෙනෙක් හැටියට අර කුසල් ජනිත් හරි ටොප් ඕඩර් පවර් හිටර් කෙනෙක් හැටියට අශාන් රන්දිකව අනිවාර්යෙන් ඩෙවලොප් කරන්න පුළුවන්. දැන් මේ ක්‍රීඩකයෝ ගත්තාම පිතිකරුවන්ගේ තියෙන කණ්ඩායමකට තෝරා ගැනීමේදී තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි පන්දු රැකීම. පන්දු රැකීම කොයිතරම් දුරට වැදගත්ද? මොකද අපි දකිනවා ක්ලබ් ලෙවල් එකේ හොඳට ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ ඉන්නවා. හැබැයි කණ්ඩායමට තේරෙන්නේ නැහැ ඇයි කියලා අහපුවහම මේගොල්ලන්ගේ පන්දු රැකීම සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ පන්දු රැකීම කොහොමද වැදගත් වෙන්නේ සහ මේ තරුණ ක්‍රීඩකයෝ කොහොමද ඒ ගැන අවධානය යොමු කරන්නේ? මේ පන්දු රැකීම පාසල් කාලේින්දම්ම අපි ඒගොල්ලන්ට දෙන්න ඕන දෙයක්. ඒක ක්‍රිකට් ඒ කියන්නේ බැට් කරන්න පුළුවන් වුණත් බැරි වුණත් හැම එක්කෙනාටම පන්දි රකින්න පුළුවන් වෙනවා. ඒකෙන් ඇත්තටම 100%ක් දෙනවද නැද්ද කියලා අපිට බලා ගන්න පුළුවන්. පුහුණු කරුවෙක් හැටියට බලා ගන්න පුළුවන්. එයා කොච්චර දුරට කැප වෙනවද ක්‍රීඩා මේ ෆීල්ඩ් එකේදී. එතකොට සමහර වෙලාවට විශේෂයෙන් T20 ක්‍රිකට්, 1A ක්‍රිකට් ළඟ ළඟ යන ගේම්ස් වල ෆීල්ඩින් වලින් තමයි ජය පරාජය ඩිසයිඩ් වෙන්නේ. එතකොට හැම අපි දකින ලෝකෙ ඉන්න හොඳම ප්ලේයර්ලා, හොඳම බැට්ස්මන්ලා ඔවුන් ගොඩක් වෙලාවට හොඳම ෆීල්ඩර්ස්ලා තේනවා. ඒතකොට අපේ බැට්ස්මන්ලටත් අපි දෙන ලොකු මෙසේජ් එකක් තමයි බැටින් පැත්ත එකයි. හැබැයි මැච් දිනන්නම් අනිවාර්යෙන් පන්දු රැකීම ඉහළ තත්ත්වයක තියෙන්න ඕනේ කියලා. ඊළඟට අන්තිම ප්‍රශ්නේ ජෆ්නා කිංස් කණ්ඩායම මේක අපි දකිනවා එක පවුලක් විදිහට සහ මේ තරගාවලිය පුරාම සංවිධානාත්මක විදිහට ආපු කණ්ඩායම අතර ඉදිරියෙන්ම ඉන්න කණ්ඩායමක් තමයි ජෆ්නා කණ්ඩායම. මේ කැම්ප් එකේ ඉන්නකොටයි කොයි විදිහටද දැන් නිරන්තරයෙන්ම බලාපොරොත්තු වෙන යෝන් ක්‍රීඩකයන්ව ජාතික කණ්ඩායමට දායාද කරන්න. මොකද්ද මේකට තියෙන සැලසුම සහ ඔයාට පුහුණු කරවෙක් විදිහට මේක කොහොමද දැනෙන්නේ? එතන අපි ලොකු පීඩනයක් දෙන්නේ නැතුව ඔවුන්ට උන්ගේ ක්‍රිකට් එක එක්ස්ප්‍රෙස් කරන්න පුළුවන් වාතාවරණයක් හදනවා. කියන්නේ බය නැතුව මැදට ගිහිලා තීරණ ගන්න, ෂොට්ස් ගහන්න, ඒ වගේම මේ ප්‍රවීණ ක්‍රීඩකයන් අතර සාකච්ඡා කරලා ඔවුන්ගේ ක්‍රිකට් දැනුම වැඩි කරගන්න. ඒක නෙට් එකේ වෙන්න පුළුවන්, ඩ්‍රෙසිං රූම් එකේ වෙන්න පුළුවන්. ඒකට ඒක මම හිතන්නේ උන්ට ලැබෙන ලොකු අවස්ථාවක්. සමහර විට මැච් නොගහ වුණත් ක්‍රිකට් දැනුම, ක්‍රිකට් හැකියාව ගොඩක් පුළුල් කරගන්න පුළුවන්. අපි 19 පහළ සමහරලාට අපි නෙට් බෝලර්ස්ලා ගේනවා ප්‍රැක්ටිස් සෙෂන්ස් වලට, සමහරලාට ඇවිල්ලා මැචස් බලනවා. ඒකට ඒකෙන් මම හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ලොකු අවස්ථාවක් මේ LPL තරගාවලියෙන් යෝන් ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලයට මේ හඳුනා දෙන්න. හොඳයි. ඉතින් මේක තමයි අපි ලීග් එකකින් බලාපොරොත්තු වෙන්නේ. බොහොම ස්තුතියි මේ පොහොනේ මතරතුරේදී අපිත් එක්ක එකතු වුණාට ජයනය. මේ දැන් මේක තමයි බලාපොරොත්තු වෙන්නේ අපි ලීග් එකක් තුලින්. මේක තමයි ජෆ්නා කිංස් මේ පවුල ඇතුලේ, එහෙම නැත්නම් ජෆ්නා කිංස් ෆ්‍රැන්චයිස් එක ඇතුලේ ඔවුන් ඉලක්ක කරලා තියෙන කාරණය සහ අපි දකිනවා මෙතන ජයනය සඳහන් කළා වගේම යෝන් පන්දු යවන්නන් 19 පහළ කණ්ඩායමේ පන්දු යවන්නන් මෙතන ඇවිල්ලා පන්දු යවනවා. ඒ වගේම මේ වගේ යෝන් ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා මේ අත්දැකීම් ලබා ගන්න. මේක තමයි ලීග් එකක් ඇතුලෙන් රටකට දෙන්න පුළුවන් දේ. ඉතින් මේ වගේ දේවල් අපි ඔයාලට ජෆ්නා කිංස් පේජ් එකේ නිරන්තරයෙන්ම අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ජෆ්නා කිංස් පේජ් එකත් එක්ක එකතු වෙලා ඉන්න, අතර ගිහිල්ලා ඉන්න. ජය වේවා. අඩිඩා මචං.